එතකොට දැන් අධ්‍යාපන ඇමතිතුමාම කියනවා 7500කින් පවුලකට කාලය වීලා ඉන්න පුළුවන් කියලා. දැන් මේ පවුලේ දරුවෙක් ඉන්නවනම් දරුවා ඇතුල් කරන්නම 7746ක් යනවා. ඉතින් මම මට පෙන්වන්න පුළුවන් මේ බලන්න විස්තරාත්මකව ගණන් හිලව් දාලා තියෙනවා. දරු කතානායකතුමනි. විද්‍යාගාර ගාස්තු කරන රුපියල් 3000ක් අය ගන්නවා. කියන්නේ රසායන ද්‍රව්‍ය ඇතුළු අවශ්‍ය උපකරණ මිලදී ගන්න. දැන් මේ උපකරණ සහ රසායන ද්‍රව්‍ය ඉස්කෝලෙන් රජෙන් දෙන්නේ නැද්ද? ඇයි මේ මේ පිටින් මිලදී ගන්නෙ? ඒකයි අපි අහන්නේ මොකද්ද මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය දැන් ගරු කතානායකතුමනි අපිට තියෙන ගැටලුව මේ පාසල් ජාත්‍යන්තර පාසල් මුදල් අය කරලා උගන්වනවා ඒ වගේම උතුරු නැගෙනහිර ප්‍රදේශවල පාසල් එතකොට ලංකාවේ අනිත් ප්‍රදේශවල විවිධ පාසල් යම් යම් පාසල්වල කටයුතු සඳහා රජයෙන්ම එනකම් බලාගෙන ඉන්නේ නැතුව පළාත් සභාවෙන් එනකම් බලාගෙන ඉන්නේ නැතුව දෙමව්පියන්ගේ මැදිහත් වීමෙන් දරුවන්ගේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය බාහිර ක්‍රියාකාරකම් වලට මුදල් එකතු කරනවා. ඒක තමයි නිදහස් අධ්‍යාපන අලුත් ප්‍රතිපත්තිය. විනාඩියක් ඉන්නකෝ. අපි තර්ක කර කර හිටියොත් අපේ ළමයි අමාරු වැටෙනවා. හරියට. ඒක තේරුම් ගන්න ඕන ඔබතුමා. ඔව්. ඔබතුමා කර කර ඉන්නකොට ඔබතුමාගේ මන්ත්‍රීවරයෙක් හැටියට එකතු කරමු ළමයි ආදායම් තත්ත්වය සලකන්න. මේ ආකාරයට පාසල් සංවර්ධන සමිතියේ අනුමැතියකින් තොරව විදුහල් පයිතුමා කටයුතු කළා කියනවා නම් අන්න මට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පාසල් සංවර්ධන සමිතිය අධ්‍යාපන අමාත්‍යතුමාට වඩා ඉහළින්ද ඉන්නේ ලංකාවේ? ඈ අධ්‍යාපන අමාත්‍යතුමා අධ්‍යාපන අමාත්‍යංශයටත් වඩා ඉහළ තලයකද පාසල් වල පාසල් සංවර්ධන සමිතිය තියෙන්නේ? නෑ නෑ මේ මේ තමන්ගේ දරුවා වෙනුවෙන් ඕන පරීක්ෂණයක් කරන්න පුළුවන්. මේ කියන්නේ සමාජීය පරීක්ෂණයක් කරන්න කියන්නේ මේකට විකට හරහාට මේක සූදුවා. මුදල් විග්‍රහණය වෙනවද? හරි ඊළඟ ප්‍රශ්න තියනවද? තුන්වෙනි ප්‍රශ්නේ දරු කතානායක තුමනි මේ මුදල් විගණනය වෙනවාද කියලා එක්කව කරන සල්ලි. ඔව් කතානායක තුමනි ඒ සඳහා තමයි අර පාසල් සංවර්ධන සමිතියට අදාළව කටයුතු කළා කියන විදුහල්පති හරි. දරු කතානායක තුමනි මේ විගණනය කරන්න කියලා කියන්න. නැත්නම් මේ විගණන වාර්තා වලට මේ ඇතුළත් කරන්න කියන්නේ විගණනය කරන්න කියන්නේ මේවට රිසිඩ් දෙන්න කියලා කතානායක තුමා එකයි ප්‍රශ්න තුනයි තරුණාංශක එක හතරයි. කියන්නකෝ. ඒකයි. තව හතක්. දරු කතානායක තුමනි හරි. ඒ වගේම තුන්වෙනි අවසන් අතුරු ප්‍රශ්නේ පාසල් දරුවන්ගේ නිලැඳුම් ප්‍රමාදයි. ගුරුවරුන්ගේ හිඟවැටු ප්‍රමාදයි. 2008 ඉඳලා ශිෂ්‍යාධාර ප්‍රමාදය ඒක අහපුවාම ශිෂ්‍යත් පන්ති කතා කියලා මග අරිනව ගරු ඇමතුමා. ගරු නියෝජ්‍ය ඇමතුමාවත් මේ ගැන හොයලා බලලා හිඟ ගුරුවැටු නිලැඳුම් සහ ශිෂ්‍යාධාර 2008 ඉඳලා අවුරුදු 4ක් ප්‍රමාද වීම දරුවන්ට. ගරු කතානායකතුමනි මේක ක්‍රියාත්මක වෙනවද? ගරු කතානායකතුමනි හිඟවැටු සඳහා මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අනුව බලය බෙදපු කාරණාවක් අධ්‍යාපනයයි. ඒ අනුව කොට්ටාස කාර්යාලයෙන් කලාප කාර්යාලයෙන් ලිපිගනු සකස් කරලා එවුවාම තමයි මධ්‍යම රජයට පුළුවන් හිඟවැටුප් අපට ප්‍රතිපූරණය කරන්න. ඒවල අවුරුදු ගාණක් එන්නේ නැහැ. ඔය කිව්වට සම්පූර්ණ නැහැ. ඊළඟට මේ අය විභාග සමත් වෙලා පුහුණුව ලබලා ඒ පිළිබඳත් මේ ලිපිගනු හැදෙන්නට අවශ්‍ය වෙනවා. ඒ අදාළ ගුරු විද්‍යාලවලින් පීඨවලින් ඒ තොරතුරු ලැබෙන්නට ඕනේ. ඒක නිසා මේවා ප්‍රමාදයක් නැහැ.